අපේ මේ සහෝදරයෙක් ඇත්තටම අපි ඒවලේ විහිළුවටනේ ඒක කිව්වේ ඒක අල්ලගෙන ඊට පස්සේ මං දැක්ක අර චීත ටීවී දැන් මං ඒකට අලුත් නමක් දැම්මා එකක් කුඩු ටීවී අනිත් එක චීත ටීවී චීතනේ ඉතින් ඒකේ අයිතිකාර චීත ඇල්ලු තාම ඇඳගෙන ඉන්නේ අර කලිසමක් ඇඳගෙන අමතක වෙලා ඒකනේ ඔය වගේ ඔය නිකන් 2:50 අර ලිං ළඟ නාන කාන්තාව ඉන්නවනේ මත් දන්නවද අර සිරියාවතිගේ කෙල්ල පැනලා ගියානේ අහවලත් එක්ක දන්නවද අර සිරිසෝමගේ පුතා පැනලා ගියානේ අහවලත් එක්ක කියලා නාන ගමන් ගෑනු පිට අතුල්ලන ගමන් කතා කරන ඕපුදුප ඒ වගේ channel එකක් තමයි චීත ටීවී කියන්නේ ඒකේ අයිතිකාරට මම කිව්වා චීත ගල කලිසමක් ඇඳගෙන ඉන්න මොකද අර සමගි ජෝර්මණිතා බලවේගේ මිනිහා සාමාන්‍ය සිදුවීමක් අරගෙන බොරුවට ඒකට අපහාස කරන මේ ගෑනු ගෑනු කොණ්ඩ පටල ගත්ත කියලා පෙන්වන්න මේක හැදුවේ ඉතින් කෙසේ හෝ වේවා තාම යා ගලවල නැලු ඒක ඉතින් කෙසේ හෝ වේවා මම කියන්නේ ඒ චීත ටීවී එකෙන් මේ මගේ එක නිවුස් එකක් දාන්නේ නැහැ මොකද මං වට බය නැහින්ද අර මම විහිළුවට මෙන්දන අපිත් එක්ක මේ ඉන්න මේ සහෝදර මාධ්‍යවේදියෙක් එක්ක විහිළුවට කරපු කතාව මම කිව්වා මේ පිස්සුනේ මේ අකිලරට මේ මේ පාටක් කල්ලන් දංගලන ඒකද විය යුත්තේ මේ වෙලාවේ ඉතින් කමන්නේ මේකයි මේක එක්කහුරම නිල්නේ කියලා කියපු එකේ ඒක දැම්මා හෙඩ්ලයින් නිවුස් වල ඊට පස්සේ මම දැක කාටුන් එක්කත් ඇදලා අනේ ඕන බම්බුවක් කරගත්තෙන් ඕවා කිව්වයි කියලා මේ අපේ සමගි ජන බලවේගේ ඉන්න අපේ පාක්ෂිකයෝ දන්නවා අපි කොයි විදිහටද මේ පක්ෂෙත් එක්ක ඉන්නේ කියලා ඒ කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ ඒගොල්ලන් නඩුවක් දාලා තිනවනවා ඒගොල්ලන්ට පාටක් කල්ලන් පිටිපස්ස දඟලන්න කියන්නේ ඒකේ කම්ප්ලේන්ට් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඒ වගේ තත්ත්වෙට වැටලා මොකද අපිට කම්ප්ලේන්ට් දාන වෙලාවේ යන යන තැනන හූ කියනවා ආ ලැජ්ජයිනේ යන යන තැන මේ පරණ හිටපු දක්ෂ ඇමතිවරුන්ට ස්වාමින් වහන්සේලා බයිනවා මිනිස්සුලා වහූ කියවනවා ඔගොල්ලෝ හිතනවාද මේ මහින්ද රාජපක්ෂ හෝ ඒ කණ්ඩායමේ කට්ටිය නොදැන මේව වෙනවා කියලා දැන් ඔගොල්ලෝ කියනවා මේ පොල්ටුවේ කණ්ඩායම UNP කණ්ඩායමත් එක්ක එකතු වෙලා එදිකේ බලය අරගෙන මෙසිරාත් පස්සේ කියන පිටුපුර ස්වභාවයේ සම්බන්ධතාවක් එක්ක මොනවද මේ පාර්ලිමේන්තු කණ්ඩායමද මම කියන්නේ ඒක තමයි ප්ලෑන් එක කියලා. අපි විපක්ෂවාදී වෙන්න ලෑස්ති නෑ. මම කියන්නේ ඒකට තමයි මේ අරාදින්නේ. ඒක නිසා තමයි මම ජනතාවට කියන්නේ හරි පරිස්සමින් මේ සැරේ එක්සත් ජාතික පක්ෂයෙන් තෝරන කට්ටිය තෝරන්න කියන එක. මොකද ඔය මොන දේකවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වෙයිද දන්නේ නෑ. ඒකේ ඉන්න ගොඩක් අය දැන්ටමත් කතා කරගෙන දින 52 දිත් අපි දන්නවනේ. කතා කරගෙන ඉවරයි. බැසිල් රාජපක්ෂ මැතිතුමා කවදාවත් ප්ලෑන් එකක් නැතුව ගේමක් ගහන කෙනෙක් නෙවෙයි. එයා මේ නිකන් ඔගොල්ලෝ හිතනවාද දැන් ආර්ථික මුළු පහු මේ මේ වර්තමාන ආණ්ඩුවේ සම්පූර්ණයෙන් කිසිම නිලතලයක් මුකුත් නැතුව ආර්ථික මේ මේ තත්ත්වය සම්පූර්ණයෙන් එයාගේ අතරනේ දීලා තින්න බලන්න කිසිම නිලතලයක් ඇත්තෙත් නැහැ මුකුත් නැහැ පක්ෂක නිකන් තනතුරක් දාන්න කෙනෙක් පාර්ලිමේන්තුවෙත් නැහැ ඇමතිකමක්වත් නැහැ ඔගොල්ලෝ හිතනවා නිකන් මේ දේවල් කරනවා කියලා එයාගේ ඊළඟ අභිප්‍රාය අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ නේක ඇමතිකමක් ගන්න එක ඊළඟට අගමැති වෙන එක ඒකට තමයි මෙච්චර මේ කට්ටිය මේ මේ සියලු දෙනා එක්කහලා දඟලන්නේ අනිත් එක මේ මේ රාජපක්ෂලගෙන් තොරව මේක වෙන කෙනෙක්ට යන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ අපි ඔය ලපයි සිපයි කවුරුත් මං හිතන්නේ එක්කහුව කරගන්න මේවා කරනවා අනිත් එක අපිට හොඳ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා මේ සැරේ අපේ කොහොම හරි අපේ තීරණය ඉතාමත් ශක්තිමත් ආණ්ඩුවක් හදන එක ඒ ආණ්ඩුවට අපිට කොහොමත් අපිත් එක්ක සමගාමී වෙන පක්ෂ කීපයක් තියෙනවා ඒගොල්ලෝ අපිත් එක්ක දැනුත් එක්කහුව වෙලා ඉන්නවා ඉතින් අපි කොහොමත් පොහොට්ටුවේ ඉන්න ශ්‍රී ලංකා මම නම් ඇතර පොහොට්ටුවේ ඉන්න එකිනෙටවත් මම පෞද්ගලිකව කැමති නැහැ හැබැයි ඉතින් ශ්‍රී ලංකාවේ සමහර කට්ටිය කැමති නම් අපිත් එක්ක එක්කහුව වෙන ගුණ පුළුවන් එක්කහුව වෙන. ඒගොල්ලන්ට නැත්තම් හිම වෙන තැනක් නැහැ. මොකද හරියට මොලේ තියෙන වැඩක් කරේ ඔය ෆෞසි ඇමතුමයි කුමාර වෙලගම් ඇමතුමයි විතරයි. ඒ දෙන්නට ඇත්තරම මේ සැරේ කිසි ප්‍රශ්නයක් නැතුව දිනන්න පුළුවන්. මොකද අපේ මිනිස්සු කවදාවත් ඔය වගේ එන කට්ටියව පළවා හරින්නවත් හූ කියන්නවත් අපි ඉතාමත් ආදරෙන් අත් දෙකම දික් කරලා බාර ගන්නවා. කුමාර වෙලගම් ඇමතුම අනිවාර්යෙන් මේ සැරේ කළුතරින් විශාල චන්ද ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුපත් වෙනවා. අපේ මිනිස්සු තමයි ආර ඡන්ද දෙන්නේ මෙච්චර කාලේ ශ්‍රී ලංකාවේ දුන්නා මේ සැරේ UMP මිනිස්සුයි ආර ඡන්ද දෙනවා මොකද අපි මේ මිනිස්සුන්ට කවදාවත් වෙනසක් කරන්නේ නැහැ හැබැයි මේක එහෙම නෙවෙයි පොහොට්ටුවට මිනිස්සු හූ කියලා කිසි හූ කියලා නේ පිළිගන්නේ පිළිගැනීමක් නැහැ කෙලින්ම හූ කියලා එලවල දානවා කතා කරන්න දෙන්නේ නැහැ මේ මීටිමක ඉතින් අපි ඒ වගේ වැඩ කරන්නේ ඉතින් කැමති නම් ශ්‍රී ලංකාවට හොක කරන්න තිබ්බ මීට ගොඩක් කාලයකට කලින් ශ්‍රී ලංකාවට ඕන වෙලාවක අපි එතන ඉන්න තිය හොඳ මිනිස්සුත් ඉන්නවනේ එතන ඒ නිසා අපි ඕන වෙලාවක කැමති ඒගොල්ලෝ සියලු දේ අත සියලු දේ සියලුම බලාපොරොත්තු සුන් වෙලා අනාත වෙලා ඉන්න හිටියත් අපි බාර ගන්න කැමති ආදරේ මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL breaking subscribe කරන්න